මේ ගේම්ස් වලින් කිහිපයක් අපිට බලා ගන්න පුළුවන් වේවි. ඔයාලා මේ ගේම්ස් අතරින් මේ ඉවෙන්ට් එකේදී වැඩිපුරම බලාපොරොත්තු වෙන ගේම් එක මොකක්ද? Video games වලට ආදරය කරන ඔයාලට අලුත් games ගොඩක තොරතුරු දැනගන්න පුළුවන් event එකක් ළඟ ළඟම එනවා. ඒ තමයි Xbox Game Showcase. Microsoft සමාගමට අනුබද්ධිත Xbox Game Studio එක මගින් තමයි මේ event එක සංවිධානය කරන්නේ. ජූලි 23 වෙනිදා Pacific Time එකෙන් උදේ 9ට තමයි මේ event එක පටන් ගන්නෙ. ඉතින් මේ event එකේදී අපිට මොන වගේ games ගැනද දැනගන්න පුළුවන් කියන එක තමයි අපි අද කතා කරන්න හදන්නේ. ඔයා තාමත් Planet 361 subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා notification on කරගන්න. කලින් event වගේම මේ event එකත් live අපේ channel එක හරහා අරගෙන ඉන්න අපි කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඒකත් එක්කත් අනිවාර්යයෙන්ම එකතු වෙන්න කාලය වෙන් කරලා තියාගන්න. එහෙනම් මේ Xbox Game Showcase ගැන අපේ බලාපොරොත්තු. දෙදාසිස අවුරුදු අවසන් වෙන කලින් Microsoft සමාගමකින් Xbox Series X සහ Sony සමාගම විසින් PlayStation 5 consoles release කරන්න නියමිතයි. PlayStation release කරන Sony සමාගම විසින් Future of Gaming නමින් event එකක් ජූනි මාසයේ 11 වෙනිදා පවත්වන්න කටයුතු කරා. ඉතින් ඒ නිසාම ඔවුන්ගේ තරඟකාරී console එක වුණ Xbox Series X වල gameplay event එකක් ඉක්මනින්ම පැවැත්වීමේ අවශ්‍යතාවය මතුවුණා. ඉතින් ඔන්න හැමදෙනාම බලා හිටපු Xbox Series X වල gameplay event එක Xbox Game Showcase තව දවස් දෙකකින් ඒ කියන්නේ ජූලි මාසයේ 23 වෙනිදා පැවැත්වෙන කටයුතු සූදානම් කරලා තියෙනවා. ගොඩක් දුරට Xbox සඳහාම පමණ release කරන games මේ event එකේදී play කරන්න තමයි ලොකු ඉඩක් තියෙන්නේ. Xbox Series X announce කරලා තිබුණත් තාමත් Xbox One තමයි වෙළඳපළේ මිලට ගන්න තියෙන්නේ. ඒ නිසා Xbox Series X වල gameplay විතරක් නෙවෙයි Xbox One සඳහා වෙන games වලත් gameplay මේ event එකේදී බලා ගන්න අපට පුළුවන් වේවි. ඒ වගේම අපි අමතක කරන්න හොඳ නැහැ Microsoft සමාගම විසින් PC game පවා release කරන බව. ඒ නිසා අලුතෙන් එන්න තියෙන PC games වල gameplays මේ event එකේදී අපිට දැක ගන්න ලැබෙවි. Microsoft සමාගම පසුගියදා ප්‍රකාශ කරා ඔවුන්ගේ first party developers ලා 15ක් මේ වෙද්දී games develop කරමින් ඉන්න බව. ඉතින් ගොඩක් දුරට මේ event එකේදී මේ games වලින් කිහිපයක් අපිට බලා ගන්න පුළුවන් වේවි. ඉතින් මේ games මොනවා වෙන්න පුළුවන්ද? 2001 දී ආරම්භ කරපු Halo series එකේ 14 වෙනි game එක විදිහට Halo Infinite මේ අවුරුද්දේ release වෙන නියමිතයි. ඒ Xbox Series X වල launching title එකක් විදිහට. 2011 ඉඳන්ම Halo develop කරන 343 Industries Canadian video games developer කෙනෙක් වෙන Skybox එක එකතු වෙලා තමයි මේ Halo Infinite develop කරන්නේ. දැනට අවුරුදු දෙකකට කලින් 2018 E3 video gaming conference එකේදී announce කරපු Halo Infinite වල gameplay demo එකක් පසුගිය අවුරුද්දේ release කරන්න Microsoft එක කටයුතු කරලා තිබුණා. නමුත් තාමත් official in-game gameplay එකක් release කරේ නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම Xbox Game Showcase එකේ ප්‍රධානම අවධානය යොමු වෙලා තියෙන්නේ මේ Halo Infinite වලට. පසුගියදා Xbox Games Marketing Leader Aaron Greenberg විසින් ප්‍රකාශ කරා Halo වල පළවෙනි campaign gameplay එක Xbox Game Showcase එකේදී අරගෙන එනවා කියලා. නමුත් Halo කියන්නේ ගොඩක් දෙනා multiplayer game mode එකක් play කරන්නත් කැමති game එකක්. ඒත් ගොඩක් දුරට Halo වල multiplayer mode එක දැන්ම release කරන එකක් නැති වෙන බවයි දැනගන්න තියෙන්නේ. Halo Infinite develop කරන studio දෙකෙන් එකක් වුණ 343 Industries පසුගිය දවස්වල Twitter සටහනක් නිකුත් කරා Halo Infinite ප්‍රධාන වශයෙන්ම single player ඉලක්ක කරලා හදපු game එකක් කියලා. ඒක Aaron's ප්‍රකාශයත් එක්ක හරියටම ගැලපෙනවා. ඒ නිසා Halo වල single player campaign එක ගැන පමණක් gameplay එකක් අපිට මේ event එකේදී දැක ගන්න පුළුවන් වේවි. Game එක Xbox One, Xbox Series X සහ PC සඳහා release වුණත් ගොඩක් දුරට මේ event එකේ gameplay එක Xbox Series X වලින් අරගෙන යන කටයුතු කරනවා ඇති. ඒකෙන් next gen Xbox graphic ගැන
පැහැදිලි අදහසක් ගන්න අපට පුළුවන් වේවි. Ninja Theory කියන බ්‍රිතාන්‍ය ගේම් ඩෙවලොපර් ඩෙවලොප් කරන ප්‍රධාන ගේම්ස් දෙකෙන් එකක් තමයි Hellblade කියන ෆැන්ටසි ඇක්ෂන් ඇඩ්වෙන්චර් ගේම් එක. Unreal Engine එක යූස් කරලා හදන මේ Hellblade ගොඩක් ලස්සන ග්‍රැෆික් තියෙන, ඒ වගේම ස්කැන්ඩිනේවියන් ඉතිහාසය පදනම් කරගෙන ඩෙවලොප් කරන ගේම් එකක්. Hellblade series එකේ අලුත්ම ගේම් එක Hellblade 2 රිවීල් කරේ 2019 අවුරුද්දේ දෙසැම්බර් මාසේ. ඒ ද ගේම් අවෝඩ් සෙරමොනි එකේදී. අනවුන්ස් ට්‍රේලර් එකේදීවත් ඊට පස්සේවත් ගේම් එකේ රිලීස් ඩේට් එකක් ගැන ප්‍රකාශයක් සිදු නොකරුණත් Hellblade 2 Xbox Series X වල ප්‍රධානම ගේම් එකක් විදිහට රිලීස් කරන බව Xbox Game Studio එක සඳහන් කරා. ඒ නිසා ගොඩක් දුරට 2020 අගභාගයේ හරි 2021 මුල භාගයේ හරි ගේම් එක රිලීස් වෙවි. තමත් gameplay එකක් රිලීස් වෙලා නැති Hellblade 2 වල පළවෙනි gameplay එක Xbox Game Showcase එකේදී බලන්න ගොඩක් දෙනා මග බලාගෙන ඉන්නවා. Xbox Game Studios මගින් රිලීස් කරන තවත් ජනප්‍රියම ගේම් එකක් තමයි Fable. 2004 දී පටන් ගත්ත මේ series එකේ අන්තිම ගේම් එක විදිහට Fable Fortune රිලීස් වුණේ 2017 දී. ඒ කියන්නේ මීට වසර 3කට කලින්. ගොඩක් ලස්සන graphics content එකක් තියෙන මේ role playing game series එකේ අලුත්ම ගේම් එකක් ගැන කටකතා පසුගිය දවස්වල දැක ගන්න ලැබුණා. ඒ Microsoft සමාගම් මගින් Fable නමින් අලුත් Twitter account එකක් register කිරීමත් එක්ක දැනට අවුරුදු දෙකකට කලින් Initiative කියන නමින් අලුත් studio එකක් පටන් ගන්න Microsoft කටයුතු කරලා තිබුණා වගේම මේ studio එකේ ප්‍රධාන පෙළේ game එකක් develop කරන්න පටන් ගන්නත් ඔවුන් සැලසුම් කරා. ගොඩක් දුරට ඒ ඊළඟ Fable game එක වෙන්න පුළුවන්. එහෙම වුණොත් මේ Fable game එකේ පළවෙනි announcement එක Xbox Game Showcase එකේදී දැක ගන්න අපට පුළුවන් වේවි. 2019 November මාසයේ තිබෙ Celebratory 2019 event එකේදී ලස්සන game එකක් announce කරනවා. Everwild කියන fantasy theme එකක් තියෙන මේ game එක develop කරන්නේ Rare Studio එක. මේ game එකේ release date එකක් තාම announce කරලා නැහැ. ඉතින් ගොඩක් ලස්සන මේ game එකේ gameplay එකක් gaming community එක මේ event එකේදී බලාපොරොත්තු වෙනවා. අපි පොඩි කාලේ ගොඩක් ආසාවෙන් play කරපු game එකක් තමයි Age of Empire. Strategy game එක ගැන අපේ හිතවල කැමැත්තක් ඇති කරන්න මූලිකත්වය ගන්න මේ game එක හේතු වුණා. අලුත් Age of Empire game එකක් play කරන්න අපිට අවුරුදු 15ක් බලාගෙන ඉන්න වුණා. මොකද අන්තිමට release වුණ ප්‍රධාන game එක Age of Empire 3 release වුණේ 2005 දී හින්දා. 2017 Gamescom presentation එකේදී Age of Empire announce කරත් පළවෙනි gameplay reveal එක කරන්න අවුරුදු දෙකක් ගත වුණා. Everwild announce කරපු Celebratory 2019 event එකේදීම තමයි Age of Empire 4 gameplay reveal එක දකින්න පුළුවන් වුණේ. නමුත් ඒක ගොඩක් කෙටි වීඩියෝවක් වුණා. සම්පූර්ණ ගේම් එක ගැන ලොකු අදහසක් දෙන්න ඒ gameplay කරා හැකියාවක් ලැබුණේ නැහැ. Age of Empire 4 develop කරන්නේ Relic Entertainment. මේ Relic Entertainment තමයි දැනට World War 2 ආශ්‍රය කරගෙන ගොඩනගුණු ජනප්‍රියතම real time strategy game එකක් වුණ Company of Heroes develop කරන්නේ. ඒ වගේම තමයි තවත් වැදගත් දෙයක් කියන්න ඕන. ඔයාලා දන්නවා Age of Empire series එක ජනප්‍රිය වෙන්න gameplay සහ graphic වගේම ඒකේ music ගොඩක් හේතු වුණා කියලා. මේ Age of Empire 4 වල music composer විදිහට වැඩ කරන්නේ Mikolaj Stroinski. ඔහු තමයි සම්මානනීය Witcher 3 වල music composer. Age of Empire 4 creative director Adam Iskwin වරක් ප්‍රකාශ කරා game එකේ gameplay style එකට අලුත් අංග ගණනාවක් එකතු කරලා තියෙනවා කියලා. මේ Adam Iskwin විසින්ම වරක හෙළි කරා Age of Empire 4 microtransaction වලින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන game එකක් බව. ඉතින් ඒ නිසා microtransaction පිළිබඳව සැක ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා හොඳ graphic development එකක් එක්ක ලස්සන music අහන ගමන් advanced gameplay style එකකින් නිදහසේ Age of Empire 4 ගහන්න අපට පුළුවන් වේවි. ඉතින් මේ අලුත් gameplay style එකේ පළවෙනි gameplay එක Xbox Game Showcase වලදී අපට අරගෙන එන්න Xbox Game Studio එක කටයුතු කරાવી. මේ ප්‍රධාන games වලට අමතරව තව අලුත් games කිහිපයකම පළවෙනි නිවේදනයේ මේ gaming event එකේදී අරගෙන එන්න Xbox Game Studio එක කටයුතු කරනවා කියලා තමයි දැනගන්න තියෙන්නේ. ඒ වගේම Forza Motorsport, Flight Simulator සහ Gears of War වල අලුත්ම updates වල gameplay footage මේ event එකේදී අපිට බලා ගන්න පුළුවන් වේවි. Xbox Game Showcase වල කාලේ පැයක් බව නිල වශයෙන් නිවේදනය කරලා තියෙනවා. ඒ වගේම මේ පැයක කාලය සම්පූර්ණයෙන්ම gameplay සඳහා පමණක් වෙන කිරීමට අදහස් කරන බවයි ඔවුන් ප්‍රකාශ කරලා තිබුණේ. නමුත් මේ event එකේදී Xbox Series X වල මිල ගණන් හෝ ඒ හරියටම වෙළඳපළට නිකුත් කරන දවස ගැන නම් ප්‍රකාශ නොකරන බව Microsoft සමාගම් විසින් සඳහන් කරා. කොහොම වුණත් අලුත් games වල ගොඩක් තොරතුරු අරගෙන එන මේ event එක වර්ණවත් event එකක් වේවි. ඉතින් මේ games වලටත් අමතරව තව games ගොඩක තොරතුරු මේ පැයක කාලය ඇතුළත අපිට අරගෙන ඉන්න ඕන් කටයුතු කරාවි. ඒ නිසා මේ event එක live බලන්න අපිත් එක්ක එකතු වෙන්න. බලමු මේ games අතරින් මේ event එකේදී වැඩිපුරම බලාපොරොත්තු වෙන game එක මොකක්ද? ඔයාගේ උත්තරේ පහලින් comment එකක් විදිහට දාන්න. ඒ වගේම ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් ඒකත් comment එකක් විදිහටම දාන්න. event එකත් එක්ක live එකතු වෙමු. එහෙනම් එතකන් ගිහින් එන්න. happy gaming. ජය ජය වේවා.